අද්ධාවන්ත කාරුණික පින්වත්න්නේ දැන්හැම දෙනාම සූදානම් වන්නේ ධර්මශ්‍රවනය කරන්න සතර සතිපට්ඨානය මාතෘකාකරගෙන පවත්වනු ලබන දේශනාමාලාව අවසාන දේශනාව ලෙසනුයි අද ද පවත්වනු ලබන්නේ ධම්මානු පස්සනාව මුල් කරගෙනයි අදදේශනාව සිදුකරනු ට බන්නේ. සතර සතිපට්හානේ සිහිය පිහිටුවා ගත යුතු තැන් හතර පිළිබඳව. බුදුරජාණන් වහන්සේ අවධාරණය කරපු සූත්‍රදේශනාව තමයි මහා සතිපට්hාන සූත්‍රදේශනාව. මේ සතිපට්ටහාන සූත්‍රයට අනුව, සිහය පිහිටුුවයේ යුතු අවසානකාරණය තමයි ධම්මානු පස්සනාව කියලකම් ධම්ම අනු පස්සන ධර්මය අනුව දැක දම්මානු පසන මෙතන ධර්මය කෙ හහාම් ගොඩාකය හිතනො එක සැරේටම මේ බුද්ධ ධර්මය එවනැත්තම් වෙන ධර්මය කියනක මෙතන ධර්මය කියල කියන්නේ කුසලා කුසල ධර්ම කියනකට එතකොට තඩිගැනඉන්න තව දිහකින් ගත්ත ඒත් කුසල සිතිවිලි අකුසල සිතිවිලි පිළිබතව දැන ගැනීම දැ කාය ගැන දැනගත්ත කායානු පස්සනාවෙන් වේදනාව ගැන දැනගත්ත වේදනානු ප්‍රසනාවේ සිත ගැන දැනගත්තා චිත්තානු පසනාවේ සිතේ හටගන්න සිත විලි කුසලා කුසල ධර්ම පෙලි බඳව දැනගන්නවා ධම්මානු පස්සනාව එහ දැනගෙන තේරුම් අරගෙන හොඳද දියුණු කරලා නරකදී ප්‍රහණය කිරීමට වෑයම් කිරීම තුළ හිත පිරිසිදු කරගාත්න එක තමයි මේකින් කරන්න.දං මේ සතිපට්හාන සූත්‍ර දේශනා මාලාවම අහගෙන හිටිහාම කෙනෙකුට වැටහෙන්ට ඕන මේ කියන සිහිය පිහිටුවාගත යුතු කාරණා හතරිං, මොනම්ම කාරණාවක හරි සිහිය පිහිටවා ගත්තොත් ඒ සිහිය පිහිටුවා ගැනීම පාදක කරගෙන විපස්සනා නුවන පහළ කරගත්තොත් නිවන්දකින්න පුළුවන් කියලා එතකොට කෙනෙකට කායානු පසනාව තුළිනුත් සම්පූණම නිවන්දකින පුළුවන් එතකොට කායානු පස්සනාව සිද්ධ කරනවා කියල කියන්නේ කද්ද ආයානු පසනාව තුළම වේදනානු පසනාවයි චිත්තානු පසනාවයි දම්මානු පසනාවයි කියෙන අනි තනු පසනතුනු වැඩෙනවා. ඒවි තරක් නෙවෙයි හරියට බැලුවොත් වේදනානු පස්සනාව ගත්තු. වේදනානු පසනාව මුල් කරගෙන අපි භාවනාව කලාට මෙහෙම නැත්තන් අප කටයුතු අපි අනුපසනාව වේදනාව මුල්කරගෙන කරාට ඒ තුළ කායානු පස්සනා චිත්තා අනුපස්සන සහ ධම්මානුපස්සනාව ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ වගේ අපි තේරුම් ගන්න ඕන එක අනුපස්සනාවක් මුල්කරගෙන අපි ප්‍රවේශයක් ලබා ගත්තට ඉදිරියට පවත්වාගෙනයාම තුළ අනි ධර්මත යනුපසනාවල් වන ඉගැන්වෙන අනිත් ධර්මතාවනුත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් දැ සමහර අය හිතාගෙනඉන්නවා ඉස්සෙල්ලාම කායානු පස්සනාව වඩල ඊට පස්සේ වේදනානු පස්සනාව වඩල ඊට පස චිත්තානු පසනාව වටල ඊට පස දම්මානු පස්සනාව වඩල එහෙම අනු පිළිබලෙන් යා ුතු ගමනක් හැමිග තියෙන කෙ එහෙමි එකක් නෙවෙයි. මේ මොනානු පස්සනාව තුළිනුත් අන්තිමේදි කෙලවර වෙන විපස්සනාව. ඒ විපස්සනාව වැඩීම තුළ තමයි නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් කමතියන්නේ එනිසා අපි ඒ ඉතාම් හොඳින් තේරුන්ගන්නට ඕන්. පෙන්වත්න ශ්‍රාවක සමාජයේ තුළ ඉන්න ශ්‍රාවකයෝ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි අල්ප රජස්ක ශ්‍රාවකයෝ ස මහාරජස් ශ්‍රාවකයෝ. අල්ප රජස්ක කියලකැන්නේ සංසාරයේ භාවිත මනසක්තියන පුරුදුකරපු හිතක් තියෙන ඒ නිසාම හිතේ කෙලෙසුන් අඩුකරගෙන තුනී කරගෙන ආපු අය අල්ප රජස්කයි. ඒ අයට ඉක්මනටම සත්‍ය අවබෝධ කරගන්න ලේසේ පුළුවන්. මහාරජස්ක කියලා කියන්න අභාවිත මනසක් තියන පුහුණු නොන හිතක් තියන ඒ නිසාම ඇහැකන නාසාදී ඉන්ද්‍රියන්ට ගෝචර වෙන රූපාදී අරමුණු නිසා ඒවයි ඇලිලා ගැලිලා මුලාවෙලා කෙලෙස්වනින් භරිත වෙලා කෙලෙස් වැඩි කරගෙන න්නයි එහෙම අයට සත්‍යේ තේරුම් ගන්න ටිකක් කල් යන යගේ හිත කෙස් වැඩිනේ ඒ වැඩිහින්ද අඩු කරගන්න කාල යනෝ එතර බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන කට මෙන්න මේ අල්පරජස්ක මහාරජස්ක පුද්ගලයන්ගේ චිත්ත ස්වභාවය බලලා ඒ අයට ගැලපෙන විදිහට ධර්මය දේශනා කර එතකොට බදුදහාහමුදුරුවන්ගේ දේශනා ශෛලීන් දෙකක් තියනවා. ඒ ශෛ පලවෙනිකට කියන ආනු පුබ්බී කතා කියල. දෙවනීකට කියන්නේ සාමුක්ඛන්සික දේශනා. ආනුපබ්බී කතා කියල කියන අනු පිළි වෙල කතාාව එක කියන සරල තැනයි දලා යඹුරට යන විදිී දේශනා. දැ උදාහනකට ගත්තු මෙතර මේ සතට සතිපට්ටහානය සම්බන්ධයෙන් ගත්තු. මහා රජස්ක පුද්ගලයක් එනවා බුදු හාමුදුරුවන්ගෙන් සතර සතිපට්හානී ගෙනගන්න එතකොට ඔබ හිතන විදිහට බුදු හාමුදුරු මේ සතට සතිපට්ටහානෙන් එයාට මොකක් ගැන ඉස්සල්ල කිය ත එයා ඩිස්සෙලම කියැන කායානු පසනාව වෙන තමයි ග තේරුන් ගන්න පහසු තැන හිතන මේ හතරෙන්ම නේද ඒට වැඩිය හිත දියුණු කරපුක් කෙනකට වේදනානු පස්සනාව බණ කියනවා කෙරෙට චිත්තාානු පසනාවෙන් බණ කියනවා. තවත් කෙෙනෙකුට ධම්මානු පස්සනාවෙන් න මහ අල්පරජස්කයායට කෙලෙස් අඩුවයි් කෙලම් ධම්මානු පස්සනාවට ය. කෙලින්ම නිවනී ලක්ක කරගත් ගැඹුරු ධර්ම කාරණ පිළිබඳ කියන. ඒක විදිහයට පංචුපාදානස්කන්දය සප්ත බුද්ධ්‍යංග ධර්ම ආෂ්ට හාංගික මාර්ගය පටිච්ච සම්පාදය වැනි ගම්බිහිර ධර්මකාරණාවන්ගෙන් ධර්ම දේශනා කරන එකට තමයි සාමුක්කන්සික දේශනා කෙළකය. එතකොට කෙලෙස් තුනී වෙච්ච අයට බුදු හාමුදුරු අන්න ඒ විදිහට බණ කියේනවා. සාමුක්කන්සික දේශනා ගනයට ගන්න පුළුවන් මෙනේ දම්මානුපස්සනාව කරන විග්‍රහයන්. ඒව ගැම්බුරු ධර්ම විග්‍රහය නමුත් හිත වඩපුවායට හි ඒවා තේරුම් ගන්නට හැකියාව තියමු ඉතිං සමහරයේ ගැඹුරු ධර්මය දේශනා කරම එක අවබෝධ කරගන්න සමහරයි සරල දේශනාවෙන් පටන් අරගෙන ගැඹුරට එක් කරගෙනග හිල්ල ඒ ගැඹුරු ධර්මය අවබෝධ කරගන්න අන්න විදිහට තමයි ධර්මය අවබෝධ කරගන්න එතකොට අපි තේරුම් ගන්න ඕන තවද දෙයක් තමයි ද දේශනා මාලා අහගෙන දීමදී කෙනකුට වැටහෙන්න් ෝනදේ තම මේ අනුපස්සනා හතරේම තියනව අවසානයම කදද විපස්සනාව මේ අනුපස්සනා හතරේම අවසානය වෙන්නේ විපස්සනාවේ. ඒ විපස්සනාවෙන් අවසංගෙනවාන් කියලා කියන්නේ කදද. එක අනුපස්සනාව නිවන් දකින පුළුවන් කියන එක. දම්මා අනුපස්සනාවටම පැමිණියේතු නෑ හැම අනුපස්සනාව කින්ම විපස්සන වඩන්න පුළුවන් විපසනා වැඩෙනකොට ඒ අනුපස්සනාව තුළ අනිත් අනුපස්සනාවන්ද දියුණු වෙනවා කියෙනක අපි වටහාගන්න ඕන තේරුන් ගණ්ඩ ඕන. ඉතින් පින්වත්න මෙතරදි බුදුරජාණන් වහන්සේ ධම්මා අනුපස්සනාව විග්‍රහ කරන තැන කරුණු කාරණ කිහිපයක් ගැන අවධාරණය යමු කරනවා. පවෙෙන තමයි පංච නීවරන ගැන දම්මානු පස්සනාවවිදි බුදුහාමුදුරු විස්තර කරු මේවා එක එක වෙනම දිගට විස්තර කරන්න ඕනේව කාලේ සීමිත නිසා මම්ම කෙටියෙන් මාතෘකා වශයෙන් අරගෙන ඔබට කියල දෙන්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේ පිනතුනි පංචස්කන්ධය පිළිබඳව දම්මානු පස්සනාවදි විීග්‍රහ කර පලවෙෙන පංච නීවරන ගැන ඉට පස්සේ ච කන්දය ගැන විතර කරනු ඊළඟට තුන් වනිකාරණ ආයතන ගැන විග්‍රහ කරනු ආයතන පිළිබඳව දම්මානුපසන විග්‍රහයක් තියනු ඊළට සප්්‍ර බෝදධහංග ධර්ම ගැන විග්‍රහයක් තියනු ඊළඟට චතුරාර්ය සත්්‍යය පිළිබඳව විග්‍රහයක් තියෙනවා එතකට දැම් බලන්න මෙතනදී මූලිකව ගත්තොත් කුසල් පිළිබඳව විග්‍රහයක්ය න අකුසල් පිළිබඳව විග්‍රහයක්ය න ධර්මතා කුසල අකුසල බෙහිදේග තොරෝ ධර්මතා පිළිබඳ විග්‍රහයත්ය. එ කුසල් කියන්නේ ධර්ම අකුසල් කියන්නේ ධර්ම කුසලා කුසල නොවන ලෝකයේ පවතිට ධර්මතා සමූහයකුත් තියෙන. මොනවාදේ කියල් බලමු. පංච නීවරණ කියන ඒ ගත්තොත් ො ධර්මගනයට වැටන්න කුසල ධර්මුසල ධම අකුසල ධර්ම ගනයට වැටෙන්න්න නේද සප්්‍ර බෝදධියංග ධර්මගත්ත කුසල ධර්ම ගනයට වැටෙන්න්න ආයතැන ගත්තු ආයතන කියන වා කුසල් අකුසල් කියන ගනයට දන්න බෑ ඒ ධර්මතා සමෝහයක් ඒළඟට චතුරාරි සත්‍යය ත්තුම් පස්කන්දේ ගත්තු පංචස්කන්දය කුසල්ද කුසල්ද එහම කියන්න ඒ ධර්මතා සමෝහය චතුරාර් සත්‍යය ධර්මතා සමෝහයක් කුසල් අකුසල් කියල කියන්න පුළුවන්කම නෑ එතකොට පෙන්වත්න්නේ මෙන්න මේ කියන කාරණාවන් පිළිබඳව මෙනෙහි කරලා තේරුන් අරගෙන ඥානය උපදවගෙන දැනුම් උපදවාගෙන අභිද්‍යාව ප්‍රහාණය කරලා දෝමනස්සයේ නැති කරල හිත පිරිසිදු කරගන්න හැටි තමයි මෙතෙන්දිත් මතක් කර දැ දම්මානු පස්සනාව තරර් මුලින් කලින් දේශනාවලද කියපු විදිහටම අර කාරණාතුන වලංගොයි මකද කාරණාතුන ආතාපි සම්පජානු සතිමා දම්මානු පස්සන වඩන්නෙත් වෙන මෝකට වන්නවෙ හිත පිරිසිදු කරග පිරි දු කර ගන්න නම් හිතේ අර මූලිකෝ ක්‍රියාත්මක වෙන ක්‍රියාකාරකන් දෙක නවත්තඩ ඕන විෙනය ලෝක අභිජ්්‍යා දෝම නසා ඇලීමයි ගැටීමේ නවත් මේ ඇලීමයි ගැටීමයි කිය බලන්න කොච්චර ප්‍රබල ධර්මතා දෙකක්ද අපි වැඩේ ගන්නන් ගති නැති වනාට ඇලීමයි ගැටීමයි කියෙන මේ ධර්මතා දෙක ගොරෝසු විදිහට පෙන්වීම තමයි අන්තතික විදිරට බු හාදරෝ ධම්ම ක්පාතන සූත්‍ර දි දක්ළය ඇලෙන් එපා ගැටෙන් එපා කියන එක කිවට සමහරවෙලාට මිනිස්සුන්ට ඕක තේරෙන්නේ නෑ මේ නිවන් මඟට බාධාවක් මකදද කාමසුකල් ලිකාන යෝගයේ අත්තකිලමතාන යෝගයේ කියල දැක් වේකයි කාමසුකල්ලිකාන යෝගයේ තුළ තියෙන ඇලීම නේද කාමවස්තුන් බින්දනය කරන්නේ යාම තුළතියන්නේ ඇලන අත්තකිලමතාන යෝගය තුළතියෙනම කදද ගැට්ටීම. එතකොට බුදුහාමුදුරු මේකින් අදහස් කරන්නේ ඇලෙන් එපා ගැට කාමුසු කලිකානු යෝගයේ අත්තකිලමතාන යෝගයේ කියන දෙකින් අයින් වෙන්න කියන අදහස් කරන්නේ සැපවිඳන්න එපා දුක් විඳන්න එපා කියක නෙවේ සැපතියන තැනක ඉන්න වනං සැපවිඳින්න වෙනවා දුක්වින්න වි තැනක ඉන්න වෙනවා නම් දුක් විදින්න වෙනවා ඇහ අම්ම කද කරන්න ඕන සැපේ ඇලෙන්ඩපා දුකෙහි ගැටෙන්න එපා අන්න ඒ මාන සිකත්වේ හදාගත් එතකට ඇලන තැන නොවැලී ගැටෙන තැන නොගැට ඉන්න තියෙන්ට ඕනමකදද මෙතන හිටියත් ඇලෙනවා කියලා දැනුවක් තියෙන්ට ඕනු නේද? ඒ කරනග ඉන්න තැන ගැන දැනුවත්වක්තියෙන්ට ඕන එතන හිටයොත් ඇලෙනවා කියල දැනවත්වීම අත් යෙන්න්න ඕන ඊට පස වීරයක් තියෙන්න්න ඕන නොවැලිඉන්න මෙන්න මෙතන හිටියොත් මෙතන මම දැන් ඉන්න කියල දැන ගැනීම සති මෙතන හිටයොත් ඇලෙනවා කියල දැන ගැනීම සම්පජාන එහෙනම් නොවැලින් දන කියල උත්සාහ කරන එක තමයි ආතාපි කියෙක අන්න ඒවාගේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවාම ධර්මතා ක්‍රියාත්මක වෙන කොටත් යාථපි සම්පජාන සතිමා කියීන ලක්‍ෂණතුන අනිවාරමි තියෙන්ටෝ. ඉති පින්වාත්න්නේ පලවෙ ධර්මතා අපි හඳුනා ගණ්ඩෝ ඕන ඒ නීවරණ පබ්බ කියන නම හඳුනොල තියන දම්මානු ප්‍රසනාවේද. පංච නීවරණ ගැන නුවනින් මෙිෙහි කරන්නඩෝ. නුවනින් මෙිනිහි කරන්න ඕන ආකාරය සඳහන් කරනවා තමා තුළ කාමච්චන්දයක් ඇති විට තමා තුළ කාමච්චන්දයක් තියනවා කියල දෙනගන්නවා සන්තංවා අජ්ජත්තං කාමච්චන්දන් අත්ති මේේ අජ්්‍යත්තං කාමච්චන් දෝති පජාන අධ්‍යාත්මික කියල කියන තමන්න මංගාව කාමච්චන්දයක් පංචකාම සම්පත්වලට දැඩියවූ ඇලීමක් මා තුළ තියෙනවා නං මකත කරඩෝඩ ඉස්සෙල්ලාම තියන බව දැනගන්නඩුව ඒක වැද ගත්තන්න නේද තියන බව දන්න එක් කියෙන තම ඉට ප්‍රහණය කරගන උනන්ද වෙන. ද මගේ ම මගේ ගඳ දැනෙන ඕනන්නේ මට පිරිසිදු කර කරන්න හිත න මං කිලිටි ගඳයි කියල දැනෙන ඕනේ මට නාන හිත අනිතයට දැනුට දැන්නේ තමන්ට දැනෙන්ටෝ අන්න ඒවාගේ තමාතුල කාමච්චන්දයක් කාමවස්තුූන්ට දැඩියවූ ආසාාවක් මගේ හි තියෙනවා කියල දැන ගැනීම ඒ පලවෙෙන එක ඊට පස්සේ අසන්තංවා අජජත්තං කාමච්චන්දංවා නත්ති මේ අජජත්තං කා මච්චන් දූති පජානත තමංා මංගාව එහම එලිම නෑ රූප ශබ්ද ගන්දරසස් පර්ශකයන මේ පංච කාම සම්පත්තලට මගේ දැඩිය ආසාාවක් නෑ කියල නැති අවස්ථාන තියෙනවා නැති වෙනකට ඔන්න මටද මේ මේ අවස්ථාව වි කාමච්චන්දදි න කියල දැනුවත්වීමට තියෙන්ට එද බලන්න මේ දැනුවත් සතිය කියන එක දැනුවත්වීම කියෙක හැම ොහොතම තියන්ඩ ඇති වෙලා විදි තියන්නත් ඕන නැතිවෙලා විදි තියන්න ඊළඟට නූපන් කාමච්චන්දය උපදින වෙලා විදි එකත් දැනගන්නවා දැන්න්න නූපන් කාමච්චන් දේ කියන්න මකද්ද කොහේවත් නැතික නෙවේ අපේ හිතේ පින්වත්ී කෙලෙස් ක්‍රියාත්මකුණ ස්ථාරතියන තුන ස්ටේජස් තුනා ඒවට අප කියන අනුසය පරිියුට්ටහන වීතික්තුම කියලා එතකට අනුසය අවස්ථාව තියෙන කාමචචන්ද පරිියුට්ටහනක වෙනක තම මේ නූපන්නය උපදිනෝ කියලකන් අනුසය කියන හිතේ කෙස් නිද්‍රෝප ගත වෙල තියෙන අවථාව තුනී වෙල තියන දැනුත් අප හිතේ කෙ තියනවන වැදැන්තියෙන මනවස්තමීද අනුසය අවස්ථාවේ රියුට්ාන කියන ඒ අභින්තරව නැී සිටිනවස්ථාව ඇතුළ කැකෑරෙන අවස්ථාව වීතික්ම කියය ඇතුළ රඳුව වගන්න ැරිවු හම එලියට දාන අවස්ථාව ඒ එලියට දාන කයිනු වචන එතකොට නැක දීවල් කියන්න කරන්න. එතකොට දැන් නූපන් කාමච්ඡන්දය උපදිනවා කියන්නම කදද අ අනුසය අවස්ථාවේ නිදාගෙන තිවවිච කාමච්චන්දය නැගිටිනවා කියන එක පරිියුට්ටාන වෙන කියෙන් අනුසය කාමච්චන්දය පරියුට්ටාන වෙනෙක්. ඊට පස්සේ දැන් ඔන්න අනුසය කාමච්චන්දය යට හිතේ ති ිච්ච කාමච්චන්දය මේක වෙන කොහෙන් අතාපුකන්නේ මගේ හිතේම කාමච්චන්දය බාහිර අරමුණත් එක් ඇවිසිලා. දෙ සතියෙන්නේ ඉන්නේ සිහියෙන් ඉන්න නිසා ඇවිසිලාප කාමච්චන්දය සම්පජාන අන්න යාදුන ගත්තා? ඳදුු ගත්‍ර පසයම කත කරන්න යගේ කාරිභාරය ඒ කාරිභාරය තමයි න උපන් කාමච්ඡන්දය ප්‍රහාාණය කරන්න ව්‍යයම් කර කරනකොට ඒ එකක් දැනගන්ඩුව උපන් කාමච්චන්දේ ප්‍රහණය වෙන වන නැතිවෙන ඔන්න දැන් මගේ මේ හටගත්ත කාමච්න්ද දැඟ න ටිටි නැතිවෙනවා කියල දැනගාඩ නැති වෙනවා කියල දැනගන්න නිකම නැතිවෙනෑනි ඒ සඳහා අශ්‍ය කර කාමච්චන්දේ ප්‍රාණය කරන්න අවශ කරන භාවනා මනසි කාරයක් හිතේ පුරුදු කරන්නවා එතුට අන්නේ පුරුදු කිරීම තුළ කාමච්චන්දය ිකටික ගෙව යනෝසි දැනක හරියට බැලූත් මෙතන ඥාන තුනක් තියෙන්නෝ මකඥානතුන් සත්‍ය ඥාන පෘ්‍යඥාන කෘතිඥාන සත්‍යඥාන කියන මගේ හිතේ කාමච්චන්දී තියෙනවා කියලා දැනගන්න එක තියන එක තියෙන විදිර දනගනෑ සිටිස් ම ම එන්න මේ වගේ ස්වභාවෙන් යුක්ත එක්කනෙන හෙට තේරුම් ගන්නෙ එක පස් කෘතිඥානයක කාමච්චන්දී තියෙනවන ඒකම ප්‍රහාණය කළ යුතුයි කියල දැනගෙන එකට අවශිගන්න ක්‍රියාමාර්ග ගන්නඩුවෝ නේද දැර අවශ්‍ය ක්‍රියාමාර්ගය ගැනීම තුළ අකුසලය ප්‍රහාණය වෙල කුසලේ ඉස්මතුවීම තුළ දැන් ඔන්න කාමච්චන්දය ප්‍රහාණය වුණා ඊට පස්සත් දැනගන්න ඕනේ එකක්තිේ නවා මකදදේ ප්‍රහාණය කළ කාමච්චන්දයේ නැවත නූපදිනසේ නැතිවිලාාගා කියලා දැනගන්න්ඩුව. ඒ ඇනමද කෘතඥානය ඇ බල සත්‍යඥාන කෘතිඥාන කෘථඥාන කියලේ එකය සත්‍යය කිය න්නේ ස තියන බව දැනගන්නක අකුසලයක් තියන බව දැන ගැනීම කෘය ගැන අකුසලට කළ යුතුදී දැන ැීම අකුසලයක් නම් තියන ප්‍රාණය කළ යුතු කිය දෙන ගැනීම ඉට පස ප්‍රාණය කරාට පස්සේ. මගේ හිතේ අකුසලේ ප්‍රාණය වනාහ කියලත් එෙනගන්න අන්න ඒ දැනුවත්වීම ඉතාම වැදග එත මෙන්න මේ ක්‍රමයටම තමයි මගේ හිතේ කාමච්චන්දය ක්‍රියාත්මක වෙන ක්‍රමයටම තමයි අනිත් අයගේ බහිද්ධවා කියල කියපු විදිහයට බාහිට සමාජි පුද්ගලයාගේ හිත්තුලත් කාමච්ඡන්දය ඇතිවෙන්නේ කියන එක ි තේරුම් ගන්න ඕන වටහාගන්න්ටෝ ඒ කාමච්චන්දය සම්බන්ධය කාමච්චන්දය සම්බන්ධයෙන් හිතරනේ බදුහාදුරු පංච නීවරණ ගැනම කියන මනාද පංච නීවරන කාමච්චන්ද ව්‍යාපාද තිීනමිද්ද උද්දච්චකුකුච විජිකිච්චා. මේ කියන කෙලෙස් ධර්ම හිතේ ඇති වෙන විට ඒක දැනගන්නඩුවන තියනෝ කෙළ දැනගන්න ඕන ැව වෙනකට ඒ දැ ගණ්ඩුව නූපන්න එකක් උපදිනකොට දෙැනගන්න ඕන උපන් එකක් ප්‍රහාණය වෙනකොට දැනගන්න ඕට තිවිච්චක නැතරම නැතිවෙලා අප මගේ හිති හටගන්න නෑ කියලලා තියෙන තත්වය තින ඒ එක දැනගන්නටු. ඊළඟට ද දම්මා අනුපස්සනවිදි දැනගත යුතු දෙවැනි කාරණාව තමයි ස්කන්ද කොටස එක කන්ද පබ්බ කියල කියන පංචස් කන්දය ගැන දැනගන්නටු කොහොමද දැනගන්නේ ඉති රූපන් ඉති රූපස් සමුදයෝ ඉති රූපස්ස අත්හංගම කාරණා තුනින්ද මෙන්න මේකරතමයි රූපයකයන් මෙහම තමයි රූපය හට ගන්න ඉති රූපස සමුදය ඉති රූපස්ස අත්හග හට ගත් එක නති වෙන වන්න මයි කළ ජනගන්න එතකොට ඒ නඟර දෙවනියක ඉති වේදනා ඉතිවේදනාය සමුදය ඉතිවේදන අත්හංගම මෙන්න වේක වේදනාව කියන්නේ වේදනාව හට ගන්නෝ කියන්නේ මේකයි විදනා නැතිවෙන්න මෙහෙමයි ඉති සංඥා සංඥාව කියන්නේ මේකයි සඥාව හටගන්න මෙහෙමයි සංඥාව නැතිවෙන්න මෙහෙමයි ඉති සංකාර සංකාර කියන්නේ මෙන්න මේවට සංකර හටගන්න මෙහෙමයි සංකාර නැතිවෙන මෙහමයි ඉති විඤ්ඥානං විඤ්ඥානය කියන්නේ මෙහෙමයි ඉති විඥාස සමුදය වි ඥාය හට ගන්න මෙහම ති විඥාන සත්තන්ගම ්්‍යානය නැතිවෙන මෙහෙමයි කියෙල දැනගන්න එකනි පංචස් කන්දය ගැන දැන ගන්නවා ගන්ද ඇතිවෙන හැට දැනගන්න ඇතිවෙන නැතිවෙන හට දැන ගන්න දැ මෙතරද වනත් අපිට පැහැදිලි වෙන කත්තමයි මකක්ද පස්කන්දන් පචස්කාන්දය සම්බන්ධය දැන ගන්නමකක්ද ඇතිවෙන එකයි නැතිවෙනයි බලන්න ව හැම තැනකම පොඩි ලිංක එකක් තියන මොකට ලික එක තියන්නේ අනි්‍යයට කියන වචනතෙක් ඇතිවීම නැතිවීම කිය කියන්නේ මොකද නැතිවීම කියල කියන්නම අනිත්‍ය ඇයි බුදුහා මුදුරුව පින්වන්නේ අපි මෙච්චර අනිත්‍යයට පොළම්ඹ වන්නේ ඇයි මචර අනිත්‍ය දකින්න කියල පොළඹ වන්නේ මේ මේ දේවල් මේ සියල් මේ පංචස්කන්ධය අනිත්‍ය වශයෙන් දැක්කේ නැති නිසා එහම නැත්නම් නිත්‍ය වශයෙන් හිතපු නිසා තව අපි මේ ආත්ම වශසිෙන් අල්ල නන්නේ මට පාලනය කරන්න පුළුවන් කිය ආත්මසිං අල්ල ගන්නවා. එතර ඒ ආත්මසිං අල්ලා ගැනීම තුළ තන්හාමාන දිට්ටි හටගන්න මේක මට පපාලනි කරන්න පුළුවන්ක හැඟී මත් එකකම හිනා එක මගේ ඒ තුළ මට පපාලි කරන්න පුළුවන් තු තියෙන ඒතුර තම මං ඉන්නේ. කියන මෙිරම තන්හාමාන දිට්ටි ඇති වෙනවා. එතර තන්හාමාන දිට්ටිය මුල් කරගෙන උපාධනයටටයන්. උපාධනය කළ කියනද දැඩිවග්‍රහණය කරල්ල ගන්නක තවවිදිකින් කියන උපාදානය කියන්නේ ළඟට ගන්න එක උපාධන දෙ යමකට අපිට ආසාාවව ඇතිවුණ හම අපේද අයින් කරන්නද ලංකර ගන්න ලංකරගන්න නේද අන්න එක තම මේ කියැන රූපයට දැඩිය ආසාාවක් ඇතිවුණහම් වේදනා සංඥා සංකාර විඤ්ඥාන වලට දැඩි ආසාාවක් ඇතිවුණාම අපේ උපාදාන කරගන්න ළඟට ගන්න කොහොමද ගන්නේ මමය කියල හිතලගන්න මගේ කියලි හිතලගන්න මටවඕනු විදිර පාලි කරන්න පුලුවන් කෙහිතරගන්න. දැද මේ පංචස්කන්දයේ තුළ කවුරහ අනිත්‍යය දකිනවන අනිතේ දැක්ක ගම අට තේරෙනවා මකද මේ ටවුනු විදිරරි පාලි කරන්න බෑ දෙකනය ඇතිවල නැතුලය මටවනු විදිට පාලික කරන්න බරන්න එනම් එක මගේ නොවයි කියල හට වැටහහිෙන. එතට තන්හා ඇති වෙන්න ය සම්බන්ධය. ඒ සම්බන්ධෙන් එයාට මමත්වේ ඇතිවෙන්නේ නෑ අන්න තන්හාමාන දිට්ටි ඇතිවෙන් නැත්තම් පචස්කන්ද හේතුළ ඒ තුළ උපාදානය වෙන් නැත්තං යම් කිසිගෙනෙක් ඒ පංචස්කන්දය ලබා ගනු පිණි සවශ්‍ය කරන කර්ම හෙවත් සංස්කාර ගොඩන ගන්න. නැවත පංචස්කන්ධයක් බහල කර ගැනීමට අවශ්‍ය කරන කර්ම රැස්වීමක් වෙෙන් නැත්න මකද වෙන්නේ කර්ම රැස්වෙන්නේ නැති තැනතියෙන්නේෙ මකද විසංකාර බව විසංකාරගත සිතා. අපේ හිත හැමතිස්සේම කර්මවලින් පෝෂණය කරත තියෙන් අපි ගොඩක් කලාට මේ තන්හාමාන දිට්ටි වශයෙන් උපාදානයකල් පංචස්කන්දය අල්ලගෙන ඉන්නකම්ම අපි කර්මවලින් හිත පෝෂණය කරනවා. කර්මවලින් පෝෂිත වූ හිත තමයි භවයට යන්නේ. නැවත උපදකට යන්නේ? වත් ඉදිීරගෙන නම් කරම කියල ගැන මේ හිතට දෙ ඉ සේලයින් වගේ හිටේ පැවැත්මට ඔක්සිජන් වගේ ඒ හිත පවත් ප්‍රතිසාන්ධි විඤ්ඥානය පවත්ව ගන්න කරන සහයෝගයක් ඒ නිසා අපිමකද කරන්න සංස්කාර විඤ්ඥානය තුළ ගොඩනැගෙනක නවත්ත ග්ඩ ඕනු. සංකාර ගොඩනැගෙන නවත්ත ගන්න නම් මේ පංචස් ගන්ධය නනිත්‍ය වශයෙන් දකින දුක් වශයෙන් දකිින් දෝ නත්්‍ය වශයෙන් දකිින්ෝ මේක මහ දුක්්ගොඩකි කියලා දකිදෝ. මේක මොනතරන් දුකක්ද මේ දුකරගහගෙන ආපු හිද අපි සංසාරය කොච්චර දුක්හිදද. මේවාගේ දුපොදිී තවතාව එකතු කරගෙන එකතුකරගෙන මේ සංසාරයට වැටන්නේ යාම තුළ අපි කවදනම් මේ දුකෙන් නිදහස් වෙන්නට කියල කල්පනා කරන කෙනා අන්න එතට මේ පංචස් කන්දිහි පිළිබඳව නුවනින් බලල අනිත්‍ය වශයෙන් දැකලා එයා ඒකාත හරිට උපාධානය නවත්ත නෝ. උපාධානය නැවතුනානං මක දෙ වෙන්නේ. විපාක පිණිස කර්ම සැකසීමක් වෙන්න. විපාක පිණිස කර්ම සැකසීමක් වෙන්න නැත්තං භාවයක් නැත්තං මක දෙ වෙන්නේ. ජාතියක්නෑ. නැවත ප්‍රතිසන්ධදි විඤ්ඥානය පහළ වෙන්න. ප්‍රතිසන්ධ විඥානය පහ උ නැත්තන් ඉපදීමක් න එපදදුනේ නැත්තං. වයසට යාමක් ලෙඩවීමක් මරණයක් නෑ. අන්න ඒ විදිහට මරණයක් නැති තැන ජරාවක් ව්‍යධි මරණයක් නැති තැන දුකක්නෑ එහ දුකින් තොරෝ ජීවත්වීම සඳහාම කද කරන්නට උ අනිත්‍ය විදිහට පංචස්කන්දිී දකින්නවා. එතකට හරියට බැලුවොත් පංචස්කන්දය අනිත්‍ය විදධහයට බලනවා කියෙන එක දුක් සහිත වැඩක්නවී සැප උදා කරවන මාවතක් පරම සැප උදාකරන මාවතක් ඒක හරියට තේරුම් ගතින්න තිය කෙන තමයි මොන කරදර අද්ම මේ අනිත්‍යයි දුකයි අනත්තයි ගෙනමයි කියවෙන වෙන දෙයක් ගැන කියන්න කියල වැරදි විදියට වටහාගන්න එකයි මේ යතහාර්ථය හරියට තේරුන්ගන්ටුව ඉතිං ඔන්න පංචස්කන් දේ ගැන දැන ගැනීම තමයි මෙතන්දී දෙවැනි කාරණාව හැටියට අනුපස්සනාව හැට දැක්ේ පංචස්කන්දය රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන්නේ මේවට ඒ හටගන්න මෙන්න මේ නිසා කියල දැනගන්න නේද එති පස ඒ හටගන්න හේතුවෙේච්චකාරණ නැතිවුණු ඒ හටගන්න එකත් නැතිවෙනවා කියල දනගන්නවා කියන්නේ අනිත්‍ය වශෙන් දැනගන්න පංචස්කන්දය අනත්‍ය වශයෙන් දැනගත්ත කියෙනා පංචස්කන්දේහිර දෙනෙන උපාදානය අතහැරීම තුළ දුකින් නිදහස් වෙනවා අන්න දුකෙන් නිදහස්සට තියෙන එක ක්‍රමය ඊඟට ආයතන පබ් කියලත් මේ දම්මානු පස්සනාවේදී ධර්මතා සමූහයක් ගැෙන ගැෙන්වෙනම්. ඒතුළත් අනිත්්‍ය දකින හැටි බදුසඳර පෙන්න්නනවා. කොහොමද ආයතන පබ්බේදී අපි දැනගන්ඩෝන චක්හංච පජානාති රූපේච පජානාති ඇහැ කියල කතිනෝ කලා දැනගඩනු හැට ගෝචරව වෙන රූපය කියෙක් දැනගඩ යංච තදුුභයන් පටිච්ච සංයෝජනං උපපජ්ජති තංච පජානාය මේ ඇහැයි රූපය මුල් කරගෙන යම් කිසි එකතුව මක් තුළ කිසියම් සංයෝජනයක් හටගත්තානං අන්න ඒකත් දැනගන්නටෝ එතකොට ඊට පස්සේ මේ සංයෝජ නිසා හටගත උපදීම දකිනෝ වගේම එ එහම සිද්ධහුණනේ නැත්තං සංයෝජනයක් සිද්ධුවු ඇත එකවීමක් උනේ නැත්තං එතන අරවාගේ රූපයක් හටගැනීමක් වෙන්නෙත් නෑ කියලා ඒ අත් දැනග්ඩුව නූපන් සංයෝජන උපන් විට ඒ දැනගන්නත් ඕන උපන් සංයෝජන ප්‍රහාණය වන විට ඒ දැනගන්නත් ව ඕන ඒවාගේන න උපන් සංයෝජන නැවත නූපදින වෙලා විදිහටම විනාශ වෙලා යන වනං එත් දැන ගණඩ එතවට දැන් ඔන්න මෙතන සංයෝජන කියල වචනයකුත්තියෙනවා ආයතන සම්බන්ධය නොත්තියන සංයෝජන කියන වචනයකුත් තියනවා සංයෝජන කියන වචන තරම කද එකට එකතු කිරීම කියන එක සංයෝජන යෙදීම එකට එකතු කල ගැටගහන එක එහෙම ඒවතියනෝ දහයක් මොනවාදී දස සංයෝජන සක්කා දිට්ට ච්චි කිච්චා සී ලබ්බත පරාමාස කාමරාග කාමරාග පටික රූපරාග අරූපරාග මාන උද්ච්චා ච්චා මේන් කරන මකද මේයින් කරන්න වෙනමක්ත්න වේ බාහිර ලෝකයේ අධ්‍යාත්මික ලෝකයත්ක ගැට ගහලතියන එක අධ්‍යාත්මික ලෝකය ලක වෙනම කක් මේ හැ කණන නාසය දිවශරීරය මනසිකර මේ ආයතන ටික බාහිර ලෝකය කියල කියැනෙ බාහිර සමාජ ඒවාට ගෝචර වෙන අරමුණ එතරට මෙන්න මේ අරමුණු කවුරු හරි කෙනෙක් තන්හා උපාදාන මුල් කරගෙන පරිහරණය කරනව නම් ඒ අරමුණු නිසායා ර සක්කා දිිට්ටිය ඇතිවෙන විචි කිච්ාාව ඇති වෙනවා සීලබත පරාමාසිය ඇතිවෙනවා කාමරාගේනවා ්‍යාපාළඟට පටිගේනවා රූපරාග රූපරාග ය දස සංයෝජනම ඇතිවෙනෙම කක්ිසාද. මේ අරමුණු නිසා. එතර කවුරු හරි කෙනෙක් මේ අරමුණුසිියල්ල සහ ඒ අරමුණ දෝචර කරගන්න ආයතන ඇතිවෙලා නැතිවෙලා යන දීවල්ලිය කියලා දකිනවනං ඒන මොහොතක් පාසා අනිත්‍යතත්වයට පත්තිනවාය කියලා දකිනවනං අන්නයා එබන්ඳු අරමුණවල අ සංයෝජනයෙන් බැඳින්නේ නෑ ඒයි බැඳ නැතිේ බැඳන්නේ නැත්ති එ දන්නවා මොහොතක් පාසා වෙනස් වෙලා යන ලෝ කියක. එයාට උරුම වෙන්නේ බැඳවනදේ නොවෙයි කියලා න අපි සාමාන්‍ය හිතුවට අපි කැමතිමදී අපි මේ ලැබෙනවා කියලා හිතන්න ෂනික වෙනස්සෙන ලෝකය කොහොමද අපට කැමතිදී ලබන් සාමාන්‍ය කතාවටත් කිය එක මනුසකුට එක වත එක ගංගට බහින්න පුල එක වතාවයි කියලා ඒ වෙන කොර නුසිත් වෙනසල ගංගත් ස්සල ඒ අනුසාරයෙන් බැලුවොත් කොහොමද අපි අපි කැමතිමදී ලැබනයි කියලා කියන්න අපිහිතන ොමං කැමතිමේ ඇඳු ඇදම කැමතිම කෑ කෑවාදී වශයෙන් හිතු ඇත ෂණකව වෙනස් වෙලා යන ලෝකක කැමැත්ත ඇතිවෙනකොට තිබිච්චදේන ළඟටති සරල උදාහරණයක් කියන මන් නිතරමික කියලා තියෙනවා දැංගන්න කවුරු හරි කෙනෙක් පොලේයනෝ පොලේගිහාම් හොඳ ලස්සන මේ පලතුරුතිය අපිත වර අල් පූන්සු අම්ඹතියන ලොකුවට කහපාටට තියනවා සුවදත් එක් දැක්කහාම සුවද දැන් උන හම දැකලා කන්න ආසහිතනවා මොනවද අම් අ කන්න ආසහිතන ගෙදරගේ නො ගෙඩිය ගෙනල්ල දැම් කපා ගෙන කනු කනකොටත් රහ කර කර කනු කනකට හිතරම් ම අබ කනවා කියලා හැබැයි මේ නිතරම අනනිත්‍ය තත්ත්වයට පත්වන සමාජයක මං කියනවා මේ මනුසය කන්නේ අඹම නෙවෙයි කියල ඇයිඒ කන්න ආසේතුන අබ තමයි. ගෙදර ගෙනාවත් අඹ ගටියත් තමයි. අ කැපුවත් එක්ක කපලා හැඳකට අරගෙනීවරලා කෑල කටට දාගත්තත් එක. කනකොට ගෙලින්න්නේ අඹම නෙවේ මොනද ගෙලිනිි කෙල්ල සමග මුසුව අ න ද කැත්තතුනි මොනාබවලටද. අ වෙනම තිබි්චම්. දැ අබත් තිබුණන නං ර ලිු සේමවාගේ දාලතියන කෙල්ල සමග මුසුව බෝතල් වල ඇත ගුණන්නට කියල තෝරගෙන කියලකයිද න කන්නේ නේද වැඩිය ඔන්න කාපුටි කාාපෝ එියට දාළිවරලා යිකන්න දු නොත්කයිද කන්නේ නේද එතකොට හරියට බැලුවත් අපි මේ හරි රහක් කර කර කන කෑවට කන්නේ මුණවාද කැමති වෙච්චදේ නවේ වෙන සූ දෙය? මෙ යථාර්ය අපි දකිනවන ඒක අදහස් කරන්න යථාර්ථ දකල නො කාහින්නවා කියලා කනවා හැබැයි කැවට ඇලෙන. ඒ හුදෙක් පැවැත්ම සඳහා ඒ දේකර නොමසා ඒ නැතුව බෑ කියන තත්ත්වය කටයුතු කරන්න. ඒ කනදේ මුල් කරගෙන කෙලෙස් අවසගන්න නෑ අන්න ඒ තත්ත්වේට අප හිත දියුණු කරගාන්න උත්සාාවත්යමවා. එතකොට පෙන්වත් කවුරු හරි කෙනෙක් මෙන්න මේ ආයතන ක්‍රියාකාරීත්වය තුළ වෙන අනිත්‍යතාවේ දකින්නඇත්තන් ඒඒ ආයතන හා ගෝචර වෙන අරුණුත්යක බැඳිලා සංයෝජනය ඇතිකරගෙන කෙලෙස් වැඩි කරග. ඇ කෙලෙස් නැති කරගන්න තියෙන කමත් එතනම නතින් නේද. මකද ක්‍රමය මේ හැමේ එකක්ම අනිත්‍යතාවයට පත්තිනවා. ආයතනය එකනේ ඇහැ රූපය දකිනකොට ඒ තුළ ඇතිවෙන ක්‍රියාකාරීත්වය වෙනස් වනෝ කෙල දකිනවා. දැම්බලන්න සරලොමං කිව්වත්. හැ රපිය දකින කියල කියන බාහිර සමාජි රූපයත් තියන ඇහැක් තියනවා ඇහැ සුරහිතියනො විඤ්ඥාන එකට කියන මකක් කියල චක්කු විඤ්ඥාන ඔය තුනම එකතු වෙන එකතු වෙන මො කෙන්ද ස්පාර්ශයෙන් තින්නන් සංගති පස්සෝ කියල නේද එහෙම එකතු වෙච් ගම ඇහැ රූපය දකිනෝ දැකීමතාව වේදනා කියන්න දැක්ක රූපය අඳුනගන්න අඳුනගත්ත කර ම සං්ඥා කියල කියන්නේ නේද අඳුනාගත්ත රූපය මුල් කරගෙන සිතිවිලි පහලය කරන සංකාරකයන් එතර මේ සියල්ල දැනගන්න කරද විඤ්ඥාන කෙකය දැන් න්න ඇහැ මුල් කරගෙන දැ සිතිවිල් ගියක් කාව ද ේදනා ඇතුන සංඥාතරය ඔොකුම් සිතිවිලණ නේද දැන්ෝ ඉතාම ශණනික ඇති වුණ කරෙක්ත එතකට ඒහන් දකින්න ඒ රූපය විතරද ඇ පොඩ්ඩ රවපුගම වෙන රූපය අදදකිනවා වෙන රපය අදක්කගම්මකතු වින් ඒරූපය මුල් කරගෙන තරටිකඔක්කෝ පපුේ තියෙනවා. ඉතාම වේගෙන් නීද ඒ ඇතිවන කොටමො ද මුලින් ඇති චරූපය අහිත්්‍යවෙලිවරයි. අන්න වං ෂනිික වූ අනිත්‍ය ක්‍රියාකාරීත්තුවයත් තමයි මෙතන තියනිි කියල තේරුම් ගත්ත. මේක මටෝන විදිහට පාලනය කරන්න බෑ කියල වැටකුණෝ. එ යෝ තන්හා උපාධනනි කරන්නේ තන්හාමාන දිට්‍යවලින් අල්ලගන්න. නේද ැ අපි සාමාන්‍ය අපි කනරෝලි කන්න ද අපි පාලනි කරන්න යන්න. ට වැඩන්න ඒ ලබ අත හැරලදානවා අන්න ඒවාගේ මේහි ධර්මතාවයන් තේරුන්ගත්ත කෙනා ඒවයි තන්හා උපාදාන ලිබ්බැඳන්න පකයි මේ කියන්න එහෙම නොබැදන්නක්ෙන ඊට පසයගද කරන්නේ බෝධියහංග ධර්ම දයනු කරන බෝධියංග ධර්ම කියන්නේ සප්ද බෝදධහංග ධරම ඒ තමයි සතති ධම්ම විචය විරිය පීති පස්සද්දී සමාධ සහ උපෙක්කම් මේ සම්බෝජ්ග ධර්ම බෝධියට උපකාර වෙන ධම්ම තම බෝජ් හඟ ධර්මකයන් අව බෝධිට උපකාරවෙන් ධර්ම ඉස්සේලාසිහිය පුරුදු කරනු ඊට පස්සේ ධම්ම විචේ කියයනය හර ධර්ම අර නුවින් විම සැබල්න මෙතනත් තියනමකද සති පට්ටානය උගාන අර සතිමා සම්පජානෝ ගෙන ලක්‍ෂණ දෙකමේ ඒක තමයි සති ධම්ම විචය කියලකයාට සිහියෙන් යුක්තව කරන ඉට ප නුවනින්ගේන විමසාහබලා කටයුතු කරන ට පසම කතිෙන්නේ අකුසලයක් නං ඒ අකුසලේ ප්‍රාණය කරන්න විීරතයන කුසලයක් නං කුසලේ වඩන වීරතියනවා අන විරිය එතු රකුසලේ ප්‍රාණය කිරීම තුළත් කුසලේ වැඩීම තුළත් හිතය ඇතිවුණ ලොසාහට ප්‍රීතිය න දපිදං අමරුවේ මොකක් හරි ටාගට් එක ැ්චිවවි කරහම අපට සතුඩක් ඇතිවනන හරියට අන්නඒවාගේ ප්‍රීතියක් ඇතියනවා. එතකොට හිතට ප්‍රීතියක් දැන ො මොද වෙන්නේ හිතයි ගතයි දෙකම සැල්ලි වෙන්න ගන්න. හිතට පීතිය දැනන්න තරමට හිත ගත සැහැල්ලි වෙනවා. ඒදැන් පස්සද්දී. හිත ගත දෙක සැහල්ල වෙන කොටමකද වෙන්නේ. ඇතිවෙන්නේ සුවවූ වේදනාවක් සුවයක් දැනන්න ගන්න. එතර සුවත් දැනිිච ගමම් සුකිිහිනෝ චිත්තන් සමාධියපති කිය විදිහට අන්න හිත සමාධිමත්වය. සමාධිමත්ව නනාහමමකද වෙන්නේ යමක් දිහා උපේ අපිට පුලන් උපේක්ෂාවන් බලන්න උපේක්ෂාව කියන එතන බොජ්ජං උපෙක්කාාව මෙත්තා කරුණුුණ මුදිතා උපෙක්කා කියන තැන තියෙන උපෙක්කාවත් අර උපෙක්කා මේ වේදනාවත් මෙම මෙතන කියන බොජ්ජංග උපෙක්කා කියල කියන්න පෙන්වත් නාම රූප ධර්ම දිහා සමීපව බැලි මෙැහැකාව හිත කලබල වෙලා නොසන්සුන් වෙල තියෙන වෙලාට ඒ පේනෑ හිත සංසුන් වුණහම යමක් දිහා බලන්න පොලදෆෑන් එකක් කැරකෙන කොට ඒට ලංවෙල ලගන්න බෑනෙ නවත්ල තිබ හම ලංගෙන්න්න පුළුවන් අන්න වගේ සමාධිමත් වූ හිතට ලංවී බැලීම තම උපෙක්කා කිය වචන හැරෙන උපඉක්හති කියල උප කියනෙ ලංව ඉක්කති ීක්ෂති කියලලා කියන්නේ සංස්කෘතිෙන් බලනෝ කියන සමීපෝ බලනෝ ලංවෙල බලනකොට තමායි ඇත හරියට පේ නේද දෙමන් සාමාන්‍ය කියන ගොඩක් එලාවට දුරීම් බලනකොට ඔක්කෝම කලුකොන්ඩ පේන්නේ ලංවල බලන්න කොට තමයි කොන්්ඩ අග සුදුපාටට පේනෙ අන්න ඒවාගේ ලංවවෙල බලන්නකොට ොතු වෙන්න ඇත ඇති හැටිය ඇට හන්නඳ ගන්න උපේක්ෂාවම් බලනකොට. උපේක්ෂා උපකාරවෙන යතාාභූතිඥාන දර්ශනයට. ඇත්ත ඇති හැටින් වැට හිච්චත් දමම්මකද වෙන්න මේ සිියල්ල අනිත්‍යයි දුකයි අනත් අයිකිලල් වැට අන්න ්‍රීලක්ෂන අවබෝද වෙන හැටි බෝධහග ධර්මතුල චතුරා සත්‍යය ධර්මයත් ඒ විදිහටම පැහදිලි කරනු ඉතින් මේ චතුරා දුක්ක සමුදය නිරෝධ මාර්ග කියන චතුරාට සත්‍යය ධර්මය ඒ විදිහට පැහැදිලි කරලා ඒ තෙලුනත් ත්‍රීලක්ෂණය වටහාගන්න හැටි තමයි බදුහාදුර අවසානිද කියන්න ඉති මේ සතර සතිිපට්හානය පුරාවටම විහිදිච්ච පොදුසාධකය තමයි මොකදද ත්‍රලක්ෂණයවත්වි පස්සනාව ඒ විපස්සනාවට එන්න අවශ කරන සමතයට පසුබිම කායානු පස්සනාව තුළ ඇතිකරලා තිබන බව ඇත්තයි. වේදනානුප චිත්තාානුපස දම්මානු පසනාාව පැත්තර එනකොට රිජුවම විපස්සනාව තමයි දියුණු කරලති. ඉතිං බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රදේශනාව අවසානයේදී මතක් කරන කවරු හරි කෙනෙක් මෙන්න මේ කියපු විදිහයට. ත්‍රිලක්ෂණය දැකීමේ වෑයම පුරුදු කරන වන. උත්සාහය දිගින්දිිකටම පවත්වකෙන යනවනක් වසර හතක් සිදු කරනවනං ඒ වසර අහත ඇතුළත දේයා රහත්වෙනවා වනැත්තන්ව ඒ රහත්වයෙන බැරි වුනොත් අනාගාමීි පලයට පත්වෙනවා කිය සඳහනම්. වසර හතක් උපරිමේ දීල තියෙන්නේ. එයි මෙහා පුළුවන් වසර හැයක් ඇතුලට තිදිත් තත්ව යට පත් පුළ රහත්වවෙන්නත් පුළුව ඊට වැඩිය වෑයම් කළොත් මේ හන්සසි වනුත් කැපවුණුත් අවුදු හයකදිත් ඔය දේකරගන්න පුොළ රහවවෙෙන ොලේ මනත නාගාාවන්න පුළො ඒටත් වැඩි වැෑයම් කළොත් අවුදු පහකන පුලන් ඔ ඇඩ කරන්න ඊට බ අවුරුදු හතරකින් අවුරුදු තුනකින් අවුරුදු දෙකින් අවුරුද්දකින් ඊට බස්සේ මාස හයකින් ඊටස්සේ මාස පහකින් මාස හතරකින් මාස තුනකින් මාස දෙකකින් එක මාසකින් ඊට බස්ේ සති දෙකකින් කියලා අධතිිපර කියන සතියනුත් පුළුවන් උපරීම උත්සාහය කැපවීම යොදලිවරල කළොත් සතියක නුත් මෙන්න මේ කියන සතතිය වටහා ගන්න පුළුවන් තරමට හිත දියනු කරන්න හැකියාව තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ අවධානය කළා ඉති මේ සූත්‍ර අවසානයේදී බොහෝ දෙනා මඟ පලදිවන් අවබෝධ කරගත්තා කියල සඳහන් කළ තියන පෙන්වාී අන්න ඒ ක්‍රමය තමයි අපි මේ සතිහතරක් මුළුල්ලේ ඔබට පැහැදිලි කළේ ඉතින් මේ සතර සති පට්ඨානය ඔබ යම්මට්ටමින් පුරුදු කිරියීම වැදගත්වෙන ඔබට හැකියාවතිනොත් ති ඒවා එලසිං කරගන්න ගමනේ විශේෂයෙන්ම දහමට ඒකඟව කටයුතු කරන කෙනෙක් විදිහට ඔබේ ජීවිතයේකිනම් හෝ අවදියකද මෙන්න මේ සති පට්ානය පුරුදු කිරීම වැදග එ නිසා දවසකට එක වතාවක් හරේ උදේට හරි දවල්ටහරි රෑට නිදාගන්න ගෙහිල්ල හරි කායානු පස්සනාවෙන් කොටසක් අද ඔන්න කායානු පස්සනාවෙන් කොරසක් කරනවා හෙට වේදනානු පස්සනය කරන්න එහෙම නැත්තං ටික ටික අපිට පුළුවන් කායානු පස්සනාවේම තියෙනවනේ භාවනා කහිපයක් නො නේ දානාපාන සතිය ඉරයාපතය සම්පජානය ඊන්ටපස්සිය දවත්තින් සාකාරය ධාතුමන සිකාරය ආදී වසිං අසුභය අදවසිංහ ඒ එකින් එක කොටසක කොටස පුරුදු කරා ඒ පුරුදු කිරීම මේ අභ්‍යහාස කිරීමඒ කාන්තෙන්ම ඔබට නිවනට හේතුවේ නොවමයි ඔබේ හිතේ තියන කෙලෙස් තුනී කරගන්න ඒවාෑය මක්වරම් ඒ නිසා බුදු දහමී ගැන් වෙන මූලික හරය තමයි ව පස්සනාව සමත භාාවනකොට ද නාපාන සති මතතිය බුදු හරට කල ුත්තේව තිබ ඒවා සමතියේ වටට නිවන් දකින්න බෑ. ති්‍යයානබින් අපපු දවාගෙන ක්තර මට්ටමක එන්න පුළුව. නිවනට යන්න නම් අනිවාර්ම විපස්සනාවට නැබුරුෙන්ඩ බෝනු. විදර්ශනාව කෙරෙන්නේ ත්‍රිලක්ෂණය හරහා මයි. එසා ත්‍රීලක්ෂණය හැම දෙේකිම දකින්න වෑයම් කර. ත්‍රලක්ෂණය දකින්න ඇස් දෙක වහෙන අධිකුගිලිතිගෙන හිඳදුනෑ. නේද. බාහිට සමාජයේ. ගහකින් ෙඩියක් වෙටන දිහා බල ්‍රලක්ෂණය දකින්න. වතුරටික් ගලා යන විදිහ ද ්‍රලක්ෂණය දකින්න ඒ විදිහට ඕනම දේකිට එදිනෙදා ජීවිතයේදී යමක් ඇතිවෙල වෙනස් වෙන හිටි දකින්න බොම සුලු දෙයක් වෙන්න පුළුවන් න කකුලක් උසල බිමින්තියන වෙලාවිත්‍ර ලක්ෂණය දකින්න පුරද වන්න. දල්ලෝන පහන නිවීහන වෙලාවි ත්‍රිලක්ෂණය දකින්න පුරදු වන්න. ඒ විදිහයට ඔබට මේ සමාජයෙන් ඕන තරකි සහයෝගයේ දක්වල තියෙනවා ත්‍රීලක්ෂණය දකින්න. අන්න ඒ විදිහට ත්‍රිලක්ෂණය දකින තරමට ඔබට තේරුම්ගන්න පුළුවන්ගෙනවා එහෙනම් මේ ත්‍රීලක්ෂණය අධ්‍යාත්මික එකන්නේ මට පමණක් උරුම වූදයක් න බාහිර සමාජිත් තියන දෙයක්. බාහිර සමාජීතියන මේ ලක්ෂණ මට වලක් වන්න බෑ වගේ මාතුළ ක්‍රියාත්මක වෙන මේදීත් මට වලක් වන්න පුළුවන්කමක් නෑහිර මේ වෙනස තමාන්ට අවශීදීර පාලි කරන පුළන්ඟග නෙවයි කියල් තේරුන්ගත්ත තැන අන්න තන්හාමාන දිට්ටිවලින් බැහැර වෙනවා. හේ තන්හාමාන දිිට්ටිවලින් බැහැරවීමම තමයි උපාධානය ප්‍රහණය කරනු කියන්න උපාදාානයේ නැති තැන භවනිරෝධය වෙනවා බවනිරෝධයගූ තැන ජාතිරෝය ජාති නිරෝධය වගූ තැන යරාමරන්න නිරෝධය හෙවත් දුක්ඛ නිරෝධය වෙනවා. දුක නිරුද්ධවේ තැන නිවන ඒ නිවන සාක්ෂාත් කරගන්න. ඔබට මේ අනුශාසනා මාලාව උපකාරයක්ම වීවායි හිතසිතින් ප්‍රාර්ථනා කරනු. ආඛ සට්හාාච බුම්මට්හාා දේවානාගා මහිද්දිිකා පඥ්ඥන්තන් අනුමු දිත්වා චිරංරක් හන්තු සාසනං චිරංගරක්ක හන්තු දේශනං චිරංග්‍රක් හන්තුතුවං සදා ධර්මස්ශ්‍රවනා නිසන්සීන් හැමටතුම් නිවංසුව සැලසේවා.